උඩරට මනාලයක් වෙන්නට උඩරට මනාලියක් වෙන්නට තමයි මලින්ද සහ හරින්දි සූදානම් වුනේ. ඉතින් මේ විවාහ මංගල්‍යය ඉතාමත් සුන්දර විවාහ මංගල්‍යයක්. ඉතින් මේ විවාහ මංගල්‍යයට උඩරට හැංගීම ඒ විශේෂත්වය එකතු කළේ අභිෂේක මණ්ඩපේ. අපි බලමු. प्लान करेंट उड़दी अभी मुलिम बेलवे माँ ड्रेस करवदेला मम कल्पना के मगे आलू अंगे तुर तुर अरगेन टीवी वेल प्रोग्राम वाले मैं मट इतने मंजूर हाँ हेला बस ऑफ वाइट सारी कमे मगे वेडिंग निकट ड्रेस करे मगे ब्रेस मेल तुंदे फ्लवर गर्ल्स लाइक के ना हिटे ये गोल्लुंदे डाल गोल्ड वगे खाले का मम्मी आगे सारे कल मैच ना मम्म तोरगत्ते मूल्य दूम मंगे एक सदा तोरगत्ते अभिषेक मंडपे मम्मी थी मैं आगे खाले कट गोड़ा मैच करना मंगाते मेरुन खाले का පහුගිය කාලයේ පුරාවටම ලස්සන විවාහ උත්සව අපි මේ විවාහ වැඩසටහන තුලින් පෙන්නුවා. මේ පෙන්නපු විවාහ උත්සවලනොත් අපි ගොඩක් වෙලාවට මේ වැඩි අවධානයක් කොම නැත්නම් වැඩියෙන් අපිට දකින්න ලැබෙන මේ උඩරට සාම්ප්‍රදායික විවාහ උත්සව. මලින්දගෙත් හරින්දිගෙත් ඇඳුම් ටික නිර්මාණය කිරීමේදී මලින්දට ඕන වෙලා තිබුණා මෙරුන් කියන වර්ණයේ නිල ඇඳුමක් තෝරගන්න. මේ මුල් ඇඳුම නිර්මාණයේදී මේ ඇඳුම ඇතර මෙරුන් කියන වර්ණයෙන් තමයි මම මේ ඇඳුම නිර්මාණය කරලා තියෙන්නේ. මේක කට් වර්ක් ජැකට් එකක් කිව්වොත් මන් නිවැරදි. මේ මලින්දගේ ඇඳුම පුරාවටම අපිට දකින්න ලැබෙන්නේ හෙවි කට් වර්ක් ඩිසයින් එකක් තමයි දකින්න ලැබෙන්නේ. ඇමරිකන් ඩයිමන්ඩ් ස්ටෝන්ස් වලින් වර්ක් කරලා තියෙනවා. ඉතාමත් හෙවි වර්ක් එකක්. සාමාන්‍යයෙන් අභිෂේක මණ්ඩපේ අපිට මේක සති 3ක් 4ක් වැනි කාලයක් ගත වෙලා තියෙනවා අපිට මේ වගේ ඇඳුමක් නිර්මාණය කරන්න. මේකේ ඉන්ටීරියර් කලර් එක විදියට මම යොදාගෙන තියෙන්නේ බ්‍රයිට් ගේ ඔසරියේ වර්ණය තමයි අපි තෝරගෙන තියෙන්නේ. හෙමින් සැරේ අපේම දැඟිලි ආවුණා. රණින් දිලි වසන්ත කාලේ එළඹුණා. සැරින් සැරේ බලන්න හිතුණා ඔබ දිහා. අපිෂේක මණ්ඩපයට පස්සේ ඒගොල්ලන්ගේ සිලෙක්ෂන්ස් ගොඩාක් තියෙනවා. වඩතරම හිතාගෙන බරුණා මම මොකද්ද ගන්න ඕනේ ඇඳුම මොකද්ද කියලා. පස්සේ ඒගොල්ලන්ගේ උදව් ඇතුව මම කට් වර්ක් වර්ගයේ මෙරුන් කලර් එකක් තෝරගත්තා. බිස්නස්ලත් මම ඒ කලර් එකම තමයි තෝරගත්තේ. බ්‍රයිට් ගේ ඔසරිය ගොඩක් ස්ටෝන් වර්ක් එකක් තියෙන නිසා මේ ඇඳුමටත් මම ගොඩක් ස්ටෝන්ස් පාවිච්චි කරලා දිනවා. ඒකට හේතුව තමයි මුල් ඇඳුම් නිර්මාණ ශිල්පියෙක් හැටියට මම හැමතිස්සෙම ඇඳුමක් නිර්මාණය කරනවා නම් ගොඩක් වෙලාවට මේ බ්‍රයිට් ගේ ඔසරියට මැච් වෙන විදියට තමයි ඇඳුමක් නිර්මාණය කරන්නේ. මේකේ බ්‍රයිට්ස්මේඩ්ලගේ කලර්ස් වලට මැච් වෙන විදියට අපි දෙවන මනමාලයන්ට පාවිච්චි කරලා තින්නෙත් මෙරුන් කියන වර්ණයම තමයි. හැබැයි බැලූ බැල්මට එක වගේ වර්ණේ වුණාට මේකේ වර්ක් එක ඩිසයින් එක සියලු දේවල් මම වෙනස් කරලා තිනවා. තාමත් සිම්පල් ඩල් ගෝල් වර්ක් එකක් තමයි මම මේක කරලා තියෙන්නේ. අපේ ප්‍රේක්ෂකයෝ අපෙන් අහලා තියෙන හැමදාම අපිත් එක්ක කතා කරන අපිට කියන දේවල් වලින් තේරෙනවා හැමදාම අලුත් නිර්මාණ වලට කැමති පිරිසක් තමයි අපේ රටේ ඉන්නේ කියන එක. තමන්ගේ දුවා දරුවන්ගේ විවාහෝත්සව නැත්නම් යුවතිපතීන් දෙපළ අපිත් එක්ක ඇවිල්ලා කතා කරලා දිනයක් වෙන් කරගෙන අභිෂේක මණ්ඩපයේ මොන වගේ සේවාවන් තියෙන කොහොමද තමන්ගේ ඇඳුම් ටික නිර්මාණය කරගන්නේ වෙනත් මොන වගේ සේවාවන්ද අභිෂේක මණ්ඩපයේ සතුව තියෙන්නේ මේ සියලුම දේවල් දැනගන්න හොඳම දේ තමයි කල් වේල ඇතුව අභිෂේක මණ්ඩපයට පැමිණෙන්නේ. අභිෂේක මණ්ඩපයේ ප්‍රධාන ශාඛාව හයි ලෙවල් පාරේ මහරගම පිහිටා තියෙනා වගේම මහනුවර නගරයේ අපගේ ශාඛාවක් තියෙනවා. ඒ වගේම ගාල්ඩ නගර මැද්දේ අපේ ශාඛාවක් තියෙනවා. ඒ වගේම දෙහිවල මීගමුව ගම්පහ මිරිස්වත්ත කියන ප්‍රදේශවල ශාඛා තියෙනවා. මේ ඕනෑම තැනකට ගිහිල්ලා අභිෂේක මණ්ඩපයේ තියෙන සුවිශේෂී සේවාවන් ගැන වැඩි විස්තර දැනගන්න පුළුවන්. කෙනෙකුට පෞද්ගලිකව මට කතා කරන්න ඕන නම් මගේ පෞද්ගලික දුරකථන අංකයක් තියෙනවා 0716
8319786 अभिषेक मंडपे पुद दुराथन अंकिया बिंदुआई हतलिस्तुनाई बिंदु तुन मे ओ नैम दुराथन अंकिया कथाकरण पुलाम एवगे मे सील पिंतूर एकतुअक्तना फेसबुक पेज अक्तना अभिषेक मंडपे किलागे मैं www.abhishekamandape.lk किला वेबसाइट अक्तना मे ओ नैम विधि अभिषेक मंडपे गए वेड विस्तर दिनकंड पुलवाम तमंट तमंगि विवाह उत्सव खलवेला अभिषेक मंडपेट कथाकर एनोम करगन त्यागत मे वगे लसन सुंदर विवाह उत्सव करगनी मेहकिया तमंट तीर मनालियान अतरे ओब सुरलियाई मेदा पाया वे अंबरे तरु मावे हिमिकरु ओबे सुवे देखावे तत मत हुरु सरप्राइज डांस है गुत्तिबा अपे गोइने में चेंज है गुत्तिबा मामा ड्रेस करे ब्लू कलर सिंड्रेला फ्रॉक के का मागे ब्राइडसमेड लाद माते कम चेंज हो ना व्हाइट वे ब्लू कलर मिक्स अच्छ फ्रॉक के आता माय ड्रेस करे इतनी मामे फ्रॉक के का गेना आवे बैंकॉक कलिंग मामा मैं आगे फ्रॉक के का ना मैच ना विल्स डिजाइन आये थे तब मामा फुल सूट टक जाते मागे साहा मागे बिजनेस लागे सूट सबको मोहरा कल्ला दिबाई कर लो लसन कर उदावे हेमोटे मामे आस्तावे स्तुति करमती विशेष मंजूर हंदपान गुड अयट अभिषेक मंडपे कार्य मंडले हेमोटम बेस डिजाइन आयतनेट इवागे मैं कृषाटा प्रसांगटा इवागे मैं अपे वीडियो करपु डिलान अयतलु यागे क्रोयटा मगे अम्मटे अतरा मगे गिदर हेमोटम मगे नंद इन विशेष स्तुति करमती कृषांत पेरेरा ఏవగేమ మే ఆగే అమ్మ టై తాత టై మే ఆగే పౌలి హమోటమత్ ఉదా కరుపు హమోటమ స్తుతివంత వేనా అన్న పుదిన దేగ నక్కల గిన దేగ టిక నిచ మెలిత కిచకన కమిన దేగ చాన్ని జిదర్ హోక చీర్ సమింది సహ చరత ఓన్గే ఎంగేజ్మెంట్ ఎగ ఇతమత్ లంగది భూమ సుందర లెస సిద్ధ ఉనా ఇది మే ఎంగేజ్మెంట్ ఎగ సందహా సమిందిట సారియ లబాదునే సరిటా టెక్స్టోరియం మాయతని ऐ हडुने प्रवीण रूपलावन शिल्पिनी रुचिराल येनगमगे महात्म्य अति एंगेजमेंट के वीडियो सह फोटोग्राफी करे इवेंट मीडिया आयतने अब सुदनम ए अद्दकीम ओबत एक वेदा हदागन गुड मॉर्निंग मम शरत मे मगे वाइफ समिंदी इतने प्लान करे फंक्शन दिया उदे साइन करने का माने लत्वांस ले गत्ता हवस फंक्शन ने गत्ते निगंबो मगे अनु मंग थोड़ा करने के सारी इटा चिराग की तमा तगरानु दाव फेरे अभी तेरुए गोडाक मा ओनो ने लाइट कलर्स क्रीम कलर बिस्कट कलर वगे कलर्स अभी सारी इटा के टे गया मैं तना लोगो सारी कलेक्शन का तिब्बा रुचिराग की तमा सारी थोड़ा ने गोडाक मुदाव करे उदे सारी एक अभी गोडाक की तंगे दिए प्लेन लाइट कलर्स चलते आना नाइट्स फंक्शन के सारी एक क्रीम रेड वगे का मन कथाकना समिंदी चरत एंगेजमेंट समिंदी मट गुड हमबुने हमबुने मट अंतिम मुहतिम के लंका हिटे तीन चरत तम इतर मत कथाकना आवे को मेदे वाले नैक्की सरीट आयत तम समिंदी सारी एक सिलेक्ट करें तीन मैं ऐटकी तिब्बा
සමින්දියාපු ගමන් අපි සරීට ටෙක්ස්ටෝරියම් එකට ගියාමෝ ගිහලා අපි ආගේ සාරික සිලෙක්ට් කරගමු කියලා. සිම්පල් කැන්ඩියන් එකකින් තමයි සමින්දි සැරසුනේ. ඒකේ ඊවිනිං ෆන්ක්ෂන් එකක් තිබ්බා. ඒක ටිකක් ඉන්ඩියන් විදියට තමයි ඩ්‍රෙස් වෙන්න ඒගොල්ලන්ට අවශ්‍යතාවය තිබ්බේ. ඉතින් කැන්ඩියන් එකේදී බ්‍රයිස් මීස්ලා කවුවත් හිටියේ නැහැ. මොකද ඒකේ එන්ගේජ්මන්ට් එකක් නිසා මට ඕන වුණා හරි සිම්පල් විදියට එයාගේ පොඩි ලුක් එකම තියලා ඩ්‍රෙසින් එක කරන්න. ඉතින් මං පොඩි තරලක් දාලා ටිකක් මොඩර්න් කැන්ඩියන් එකක් විදිහට යමු කියලා මම කිව්වා. ඒක ගොඩාක් ලස්සනට වුණා. යා ගොඩාක් සෙටිස් වුණා. වස්සාන නුම මගේදු මගේ වාගේ දනුණා මෙතු වින්ද මොහොතේ හා බව ගානක් රැඳුණා. එකකේ දව ගන්න ගමන් අපි ඊළඟට කරන්න ගිය මගේ ඩ්‍රෙස් මේකින් වලට ගිය චරිත් ගාවට චරිත් ඇත්තම අපි හිතරද ලස්සන වැඩි කරලා දුන්නා. මාව ඩ්‍රෙස් කරේ රුචිරක්කි ලස්සනට කරලා තිබ්බා වැඩේ. හිතරතර ලස්සන රුචිරක්කි මාව ඩ්‍රෙස් කරා. නයිට් ෆන්ක්ෂන් එකේ ඇඳුමත් මොඩර්න් ඉන්දියන් එකකට ගියා අපි. ඒක චරිත් අයගේ ඩිසයින් එකක්. උදේ මගේ මොඩර්න් කැන්ඩියේ මම හරියන්න ගත්තේ ක්‍රීම් කලර් සිංගල් ආරිය ඇඳුම. හවස ෆන්ක්ෂන් එකේ ගත්තේ කුරුත එකක් මොඩර්න් කුරුත එකක්. नाजिया जिंदगी एक पल भी तुझसे होके जुदा सुन जरा बिन तेरे मुझसे ना रोज था दिल तू मिला है तो है कह रहा इवनिंग के दी आठ එයාගේ ඩිසයින් එකක් තිබ්බා මට මේ විදිහටම මට සාරීක කරගන්න තිබ්බොත් මේඩප් එකට යනවා නම් හොඳයි කියලා ඉතින් චරිත් තමයි මට ඒක ඩිසයින් කරලා දුන්නේ චරිත් එක ලස්සන ඩිසයින් කරලා තිබ්බා සාරීක මරූන් ඇන් ගෝල්ඩ් මික්ස් කලර්ස් දෙක තමයි ගියේ කලර්ස් දෙක මික්ස් වෙලා ආවම ගොඩාක් ලස්සනට තිබ්බා කියලා චරිත ඇඳේ ට්‍රැඩිෂනල් ඉන්දියන් විදිහට ඉතින් ඒ දෙන්නම ලස්සන කපල් එකක් ඉතින් ඒගොල්ලන්ගේ ඩ්‍රෙසින් එක කරන්න ලැබිච්ච එක ගැන මම සතුටු වෙනවා සහ බොහොම චාම් විදිහට ඩ්‍රෙස් කරන්න මට අවශ්‍යතාවය තිබ්බේ ගොඩක් එක වෙඩින් එක නෙමෙයි එක එන්ගේජ්මන්ට් එකක් නමුත් එක ලොකු ෆන්ක්ෂන් එකක් ගත්තා ඉතින් මට අවශ්‍ය විදියට මම ඒ ඩ්‍රෙසින් එක වුණා කියලා මම හිතනවා අපේ ෆොටෝස් වීඩියෝස් දෙකම කරේ ඉවෙන්ට් මීඩියා ලස්සනට කරලා තිබුණා ගොඩක් ෆ්ලෙක්සිබල් ගොස් හොඳ ක්‍රූ එකක් හිටියා මාරම හෙල්ප්ෆුල් අපිට මාරම පුළුවන් වචනනේ ඇත්තටම කියන්නේ කට්ටිය මාරම උදව්වත් කරා අපිට ඉවෙන්ට් මීඩියා අතන අපි ගොමු ස්තුති වෙනවා ඔබ අද මේ දකින්නේ සමින්දි සහ චරතගේ එන්ගේජ්මන්ට් එක. සමින්දි චරත තමන්ගේ එන්ගේජ්මන්ට් එකේ ෆොටෝස් වීඩියෝ දෙකටම තෝරගෙන තිබුණේ ඉවෙන්ට් මීඩියා ආයතනය. මොකද ඔවුන් ඉවෙන්ට් මීඩියා ආයතනයේ ෆොටෝස් වීඩියෝ දැකලා තිබුණා. ඔවුන්ට අවශ්‍ය වෙලා තිබුණා ඉවෙන්ට් මීඩියා ආයතනයට කියලා තමන්ගේ එන්ගේජ්මන්ට් එකේ මේ සියලුම දේවල් කරගන්න. සමින්දි චරතත් උදේ කාලේදී සාම්ප්‍රදායික විවාහ මංගල උත්සවයක ආකාරයට ඔවුන් මොකද උඩරට සම්ප්‍රදායට හැඩවෙච්ච සමින්දි ඒ වගේම චරත ආර්ය සිංහල ඇඳුමින් සැරසිලා මේ වගේ ඉතාමත් අලංකාරවත් විදියට හැදවලා හිටියේ අපි ඒකට ගැලපෙන ලොකේෂන් එකක් තෝරගත්ත ඒ ඔවුන්ගේ ඇඳුම් වලට ට්‍රැඩිෂනල් ආකාරය තවත් උපනම් වෙන විදියට අපි ලොකේෂන් ඔවුන්ට ඉදිරිපත් කළා ඉතින් මම හිතනවා ඔවුන් කැමති වුණා අපි ඉදිරිපත් කරපු එක ලොකේෂන් එකට මේකෙදි විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන අපිට හැකියාව ලැබුණා අපේ දක්ෂ කැමරා ශිල්පීන් එක්ක අපිට ඉතාමත් හොඳ වීඩියෝ එකක් සහ ඡායාරූප ඇල්බමයක් ඔවුන්ට ඉදිරිපත් කරන්න ඔවුන්ට අවශ්‍ය වුණා ඔවුන්ගේ මේ සියලුම දේවල් ඉදිරියේදී උන්ට බලනකොට කොහොමද එදා දවස උන් ගත කරේ කියන දේ කොයි ආකාරයට තමන්ට දැකගලා ගන්න පුළුවන් වෙන්නේ මේ හැමදේම වීඩියෝ සහ ඡායාරූප තුලින් තමයි දකින්න හම්බ වෙන්නේ ඉතින් ඒක ඉතාමත් හොඳ ආයතනයක් ඉදිරි කර ගන්න ඕන කියලා තමයි උන් අපි වෙත පැමිණලා මේ දේවල් කරේ එක හිනයකම කාලේ ඔවුන්ගේ පාටි එකක් ඕගනයිස් කරලා තිබුණා මේකෙදි ඔවුන් හැදුණේ ඉන්දියානු විලාසිතාවකින්. ඉතින් මම හිතනවා මේවත් එක්ක අපිට තවත් අපි ටිකක් වෙනස් ආකාරයේ ලොකේෂන් එකක ඡායාරූප සහ වීඩියෝ ගත කිරීම කරා. ඒ දෙන්නට අවශ්‍ය වෙලා තිබුණා මොකද මේක ඉතාමත් අලංකාරවත් විදිහට තමන්ගේ මේ එන්ගේජ්මන්ට් එකේ ඇල්බම් කීපයක් හදා ගන්නා වගේම වීඩියෝ එක ඉතාමත් හොඳට කරන්න. ඉතින් මේ දේවල් එක්ක
අපි ඔවුන්ට ඉදිරිපත් කරන දේවල් වලට ඔවුන් ඉතාමත් කැමැත්තෙන් ඔවුන්ගේ හිතේ තිබිච්ච දේවල් තමත් අලංකාරවත් විදිහට අපිට කරලා දෙන්න හැකියාව ලැබුණා. මම හැමදාම කතා කරනකොට කියනවා වෙඩින් එකක් ඡායාරූප ගන්නකොට වීඩියෝ කරනකොට සහ වෙඩින් එකක් සංවිධානය කරනකොට මේ හැම දෙයකදීම විශේෂයෙන්ම මනාල යුවළගේ දායකත්වය ඉතාමත් වැදගත් වෙනවා. ඉතින් ඒ වගේම තමයි ඔවුන්ගේ පවුල් වල ඉතාමත් හොඳට මේ දේවල් සංවිධානය කරන්න ඒගේ ඔවුන්ගේ සහයෝගයත් අවශ්‍ය වෙනවා. ඉතින් මම හිතනවා සමින්දිගේ චරිතගෙත් මේ එන්ගේජ්මන්ට් එකේ ඔවුන් වෙඩින් එක ආකාරයට මේ දේවල් සංවිධානය කරා වගේම අපිට හොඳ අවස්ථාවක් ලැබුණා. ඒකෙදි ඔවුන් එක්ක කතා බහ කරලා අපේ කොටස ඡායාරූප වීඩියෝ මේ දේවල් ඉතාමත් අලංකාරවත්ව කරන්න. ඉතින් ඔබට පේනවා ඇති සමින්දිත් චරිතත් වගේම ඔබටත් ඔබගේ විවාහ මංගල උත්සවයේ ඉදිරියේදී පැවැත්වෙනව නම් ඔබගේ එන්ගේජ්මන්ට් එක පැවැත්වෙනව නම් ඔබට පුළුවන් ඉවෙන් මීඩියා ඇතුළත ඇවිල්ලා සම්බන්ධ වෙලා කතා බහ කරලා මේ වගේ ඉතාමත් අලංකාරවත් ඡායාරූප ඇල්බමයක් ඒ වගේම වීඩියෝ එකක් සහ ඔබ වෙඩින් එක සංවිධානය කරගන්න බලාපොරොත්තු වෙන ඉන්නවනම් ඔබ විදේශගත ඉන්න කෙනෙක් නම් ඔබට පුළුවන් ඇවිල්ලා අපිත් එක්ක හම්බ වෙලා කතා බහ කරලා මේ දේවල් ඉතාමත් අලංකාරවත් විදියට කරගන්න. මේක අවස්ථාවක් කරගන්නවා අපිට උදව් කරපු හැමෝටම තෑන්ක්ස් කරන්න. ස්පෙෂලි අම්මගේ අම්මී තාත්තී ලස්සන්ට වැඩ කරන්න උදව් කරා. ඒ වගේම මගේ හස්බන්ඩ්ගේ අම්මයි තාත්තයි අක්කි ඒගොල්ලා හැමෝම උදව් කරා. ඒ වගේම මගේ කසින් ඉමාලි චාක්‍ය අයියා තෑන්ක් යූ සෝ මච් ඔය දෙන්න ගොඩක් හෙල්ප් කරා. ඒ වගේම රුචිරක්කි මාව ලස්සන්ට ඩ්‍රෙස් කරා. මගේ මෝර්නින් ෆන්ක්ෂන් එකයි ඊවනිං ෆන්ක්ෂන් එකයි දෙකම ලස්සන්ට කරා. චරිත අයිය මගේ ඇඳුන් ලස්සන ඩිසයින් කරලා දුන්නා. ඒ වගේම ඉවෙන් මීඩියා ෆොටෝස් වීඩියෝග්‍රාෆි ලස්සනට කරා. Thank you so much. රං චුකා හුන් بس تیرا بن چکا ہوں میرا مجھ میں کچھ نہیں سب تیرا.